අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත මම තනතුරු ඉල්ලුවේ නැහැ දුන්නම බාරගත්තා මට තුන් බිය නැහැ රතන සූත්‍රය අහන්න පැවිද්දන් පැවිද්ද වැඩේ කරන්න ජනපති රනිල්ගෙන් අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ආණ්ඩු පෙරලන්න ජනතාව පාරට ආවොත් ආණ්ඩු ආරක්ෂා කිරීම ආරක්ෂකංශයේ වගකීමක් බවත් ජනපති අවධාරණය කරයි. කටඇරියොත් දසරාජ ධර්මය, ලිච්ඡවී පාලනය, චතුරාර්ය සත්‍ය කතා කරන රනිල් වික්‍රමසිංහ නම් හිට්ලර් ගැන අද ටෙලිවැකියෙන්. දොරටුපාල රජ වුණා වගේ වැඩක් කරන්නයි රනිල් හදන්නේ, ටිල්වින් කියයි. ශ්‍රී ලංකාවේ දිනක වියදම සහ ආදායම පිළිබඳව අනාවරණයක්. අපේ රටේ දැන් දිනක ආදායම රුපියල් බිලියන 6යි වියදම රුපියල් බිලියන 17යි මෙරට රුපියල තවත් බාල්දු වෙයි මගේ වැටුප ලක්ෂ 25ක් නෙවෙයි ලක්ෂ 4යි සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 47යි හිටපු මහ බැංකු අධිපති ලිව්ව පොත හොඳයි ෆන් එකට කියවන්න වත්මන් අධිපති නන්දලාල් කියයි මුදල් අච්චු ගැහුව හැටිත් කියයි තවත් බහඬ රැසක ආනයන සීමා ලිහිල් කරයි ශීතකරණ වායු සමීකරණ රෙදි සෝදන යන්ත්‍ර සහ වාහන තිරිංග පෑඩ් ඒ අතර අලුත් සුරාබදු බලපත්‍ර 75ක් අත යට ගනුදෙනුව එක් බලපත්‍රයකට රුපියල් ලක්ෂ 700ක් ගනුදෙනුව පිටුපස ආණ්ඩුවට සහාය දෙන පක්ෂ දෙකක් ප්‍රමිතිය හොයන්න ගහපු ස්ටිකරයක් හොරාට ගහලා മന്ത്രി බුද්ධිකගෙන් අනාවරණයන් රැසක් ප්‍රථමයෙන් දේශීය පුවත් महाजन आरक्षक सह आरक्षक अमात्यांश वैशीर्ष विवादे अद पार्लिमेंतुएदी पवेत्तुना विवादे पवेत्तुना अवस्थावेदी जनाधिपति रनिल विक्रमसिंघद पार्लिमेंतु सेसिवारेट एक्पुना मेयातर 13 गण संशोधनेट सिय सहाय लबा देन बबाय विपक्ष नायक सजित प्रेमदास पवसुए ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා ප්‍රකාශ කරා මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියලා. අනේ මේ සභාගරුවේ ඉන්න වහල්ලු කොට්ටාසක් ඒකටත් අප්පුඩි ගැව්වා. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවායි කියන ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඊයේ පළ කරපු මතය වෙනස් කරගෙන මැතිවරණයක් පවත්වලා සැබෑ ජනමතයක් කරහා අපි මේ රට ගොඩගමු. අපිට ඇහුණා කියනවා පොදු ජන අරගලය ආරක්ෂක අංශ යොදවලා හදිසි නීතිය යොදවලා මර්ධනය කරනවායි කියන කතාව. ඒවට අපි ඉදිරියට යන්නේ නැහැ. ඊයේ කතාවේ කියලා තිනවා මේ මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අනු මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අනුගාමිකෙක් නම් මම අද විපක්ෂ නායක නෙවෙයි මම අද ජනාධිපති මම දැක්කා කරු ජනාධිපතිතුමා 13 ගැන එක් එක්කෙනාගෙන් අහනවා 13 වෙනි සංශෝධනයේ කේන්ද්‍ර කරගෙන පවතින ආකාරයට බලය බෙදීමට අපි එකඟයි අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා යුද්ධයක් නැහැ කියලා ආරක්ෂාවට වියදම් නොකර ඉන්න බෑ අනිත් පැත්තේ අපි මතක තියාගන්න ඕනේ ආරක්ෂාව කියන එක ලාභයට ගන්න බෑ ආරක්ෂාව අනිවාර්යෙන් මිල අධිකයි රුසියාවේ කතාවක් තියෙනවා ලෝකේ නිකන් ගන්න පුළුවන් එකම දේ මීයාගේ උගුලේ තියෙන චීස් කෑල්ල විතරයි කියලා ආරක්ෂාව නැති තැන මොනම රටකවත් ආර්ථිකය දියුණු වෙලා නැති නෑ කියන එකත් මම මතක් කරන්න ඕනේ මුජිබු රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන් බිය ඇති වී ඇති බව තුන් බිය පුද්ගලයෙක්ට හැදෙන්න බෑ තුන් බිය ඇති උනේ විශාලා මහනුවර රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා මං කියනවා මරික්කා බිය තිබුණත් හිරුණිකා බිය තිබුණත් රෝසි බිය තිබුණත් ඒක තුන් බිය නෙමෙයි අපේ විපක්ෂ නායකතුමත් අද කිව්වා මම මේක ඉල්ලුවා මට සඳහන් මම මේක ඉල්ලුවේ නෑ මං ලියුම් ලිව්වේ නෑ අපේ මේ ව්‍යවස්ථාව අනුව ජනතාවට සහභාගී වෙන්න පුළුවන් ඍජුව ජනමත විචාරණේ කාටවත් පාරට බැහැලා ප්‍රචණ්ඩ ක්‍රියා යෙදවන්න ඉඩක් නෑ හමුදාවට තියෙන්නේ මෙන්න මේක ආරක්ෂා කරන්න මේ රටේ ආණ්ඩු පෙරලන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බෑ පාර්ට බැහැලා මේ සෙල්ලම නවත්තන්න ඕනේ පැවිදි පුද්ගලයන් මේවට දාලා මේ රටේ කලබල ඇති කරන එක පැවිද්දන්ට පැවිද්ද වැඩ කටයුතු කරන්න කියන්නේ අපේ සංඝයා වහන්සේට මෙහෙම ගෙනල්ලා කොහොමද කරන්නේ අපි ඉඩ දෙනවද මම නම් ඉඩ දෙන්න කැමතියි මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත් අරාජිකත්වයත් ඇති කරන්න බෑ අන්න නිකම් පාර්ලිමේන්තු විසුර හරින්න යන්නේ පාර කෑ ගැව්වා කියලා කෑ ගහන අය නෙමෙයි බහුතරයද බහුතරේ නිශ්ශබ්ද වෙලා ඉන්න මානව හිමිකමක් දැනගන්න ඕනේ මේ ගිහින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න මේ වැඩ කටයුතු වල ජනාධිපති කිව්වා මේ අයවැය තුලිනුත් ඔහුගේ ප්‍රතිපත්ති තුලිනුත් නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් තමයි ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපති ඉන්නේ කාගේ පැත්තේද කියන එක ඉතාමත්ම පැහැදිලි. ඔහු මතක තියාගන්න ඕනේ මේ රටේ ජනතාව කියන්නේ ඔහුගේ කැබිනට් එකවත් UNP එකේ තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් නෙවෙයි. යහපාලන ආණ්ඩුව කාලේ ඒ විකෘති ඒ අවජාතක දරුවා නිසා
වෙච්ච දේ තමයි 7.1ක සංවර්ධනයකුත් එක්ක බාර දුන්න රට දෙකට වැටුණා. ඒ 19 වෙනි ඇතිවෙච්ච විකෘතිය තමයි රට අනාරක්ෂිත කරේ. එස්.වී. ඉසානායක මන්ත්‍රීතුමා කිව්වා 2009 සිට 2015 තමයි බොහොම සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009යි 2015 අතර කාලය තුල මට හොඳට ලුණු ඇඹුල් ඇතුව කියන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාව ඒකට වේලාවක් නොවේ. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට හරියට තරහ ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන ශ්‍රේෂ්ඨතම බුදුවදනත් අමතක වුණා නේද? හැබැයි ඉතින් කට ඇරියොත් දසරාජ ධර්මයේ ලිච්ඡවී පාලනය නේද? ඒව තමයි අහන්ට ලැබෙන්නේ. එහෙමත් නැත්තම් චතුරාර්ය සත්‍ය නේද? දුකට හේතුව දුක නැති කිරීම. දැන් එතකොට මේ දුකට හේතුව බලන් ගියාම මං හිතන්නේ මේ පෙරටුගාමි කුමාර ගුණරත්නම්ලා නේද? එහෙම තමයි පේන්න තියෙන්නේ නේ. ඒකනේ අර හමුදා මර්ධනයක් සූදානම් කියලා කිව්වේ. ඒ වගේම මට හිට්ලර් කියනවා කියලාත් කිව්වා නේද? ඒක කියපු සතුට නේද? හිට්ලර් නම් ඉතින් අඩුම ගානේ පිරිසිදු තමන්ගේ ජාතියක් කියලා විශ්වාස කරලා ඒ වෙනුවෙන්වත් මිනිමැරුවා කියලා හිත හදාගමුකෝ නේද? දැන් ඉතින් මේ මර්ධනයට මොකද්ද සූදානම්? මේ මර්ධනයේදී සූදානම් වන්නේ ඔය එක්තරා විදිහක පැලන්තියක් ආරක්ෂා කරගන්නනේ නේද? හොඳයි, මේ රටේ බොහෝ පාලකින් උපතින්ම කතෝලික. ඒක අමතක කරන්න එපා. ඒ සුදු අධිරාජ්‍යයන්ට තිබූ විවිධ සම්බන්ධතා නිසයි නේද? පසුව ඒ ආගම් අතහැරලා මේ අය හුඟක් වෙලාවට බෞද්ධ ධර්මයේ වැළඳ ගන්නවා. ඒ ඇයි? ඒ ආගමට ඇති ලැදියාව නිසා නෙවෙයි. සිංහල බෞද්ධ ඡන්ද ටික දිනා ගන්න. හරිනේ. දැන් ඔය මහා බ්‍රිතාන්‍ය ජනතාව අද Hindu භක්තික ඍෂි සුනක්ට ඡන්දය දෙනවා. ආ, අපි තාම එච්චර දියුණු වෙලා නැහැ. හොඳේ. ඒ නිසයි මේ අය ආගම වෙනස් කරන්නේ. ඔය කතෝලික ධර්මයේත් හරි අපූර්වදනක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබේ වම් කම්බුලට පහර දුන්නොත් දකුණු කම්බුලත් දෙන්න කියලා. ඒ තරමටම සමාව දෙන්න කියලා තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කතාව ඇතුලේ තිබුණේ ගෙවල් ගිනි තියපු අය නේද? අර මන්ත්‍රීව මරපු අය සහ ගෙවල් ගිනිතයන්ට උසු ගැන්වූ අයයි විශ්වාස කරන මාධ්‍ය ආදී ගැන කොමිසම් මෙහෙම දානවා කියලා නේද? අපි එදා ඒ මොහොතේත් අදත් ඔය දේපල ගිනි තියනවට මිනිස්සු මරනවට විරුද්ධයි. හොඳේ. 1971-89 ගැන ජනතා විමුක්ති පෙරමුණ පවා ස්වයං විවේචනයක නිරත වෙන්න ඕනේ කියලා අප විශ්වාස කරනවා. ඒ වගේමයි ඔය ඉන්දියානු සාමසාධක බටින්ව මරන්න කුමාර ගුණරත්නම්ලා හවුල් වුණා නම් ඒ ගැනත් දැන් ස්වයං විවේචනයකට අවස්ථාව තියෙනවා. එදා ඔය ඉන්දියානු හමුදාව LTTE මර්ධනය විතරක් නෙවෙයි හොඳේ, ඔය යාපන අර්ධද්වීපය තුල සිද්ධ කළේ යාපනයේ අහිංසක මිනිස්සුන්ට එරෙහිව කාන්තාවන්ට එරෙහිව ඕනතරම් අපරාධ ඔය ඉන්දියානු හමුදාව කළා. ඒ ගැන චෝදනා තියෙනවා. හරිනේ. ඉන්දියානු හමුදාව ගෙන්වූ තැන සිට පන්නන තැනතේ කතාවලිය හරි දිගයි ගැඹුරුයි. නිකම් කුමාර් ගුණරත්නම්ලා ළඟ ඒ චෝදනා නතර කරන එක JR ජයවර්ධනගේ බෑන හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තරම් වන්නේ නැති බව කිව යුතුයි. එදා ඉන්දියානු හමුදාවට වැඩිම විරෝධය පළ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති. ඉන්දියානු හමුදාවට ගහන්ට LTTE ආයුධ දුන්න කියලත් එදා ජනාධිපති රණසිංහට චෝදනා එල්ල වුණා. පසුව ඒ ආයුධම යොදාගෙන LTTE ශ්‍රී ලංකා හමුදාවට පහර දුන්න කියන එකත් ඉතාම ජනප්‍රිය චෝදනාවක් නේද? හුඟක් අයට ඒව දැන් මතක නෑ. ඒ අතීතය හරිම අඳුරුයි, ගැඹුරුයි. එක එක ජාතියේ දේශපාලන ගේම් වලින් පිරීලා තිබුණේ. ඒක හරියටම තේරුම් ගැනීමට JN ඩික්සිත්ගේ කොළඹ භූමිකාව කියවන්න. JN ඩික්සිත් ඔය පොතේ ප්‍රණාමය පුද කරන්නේ දිවංගත, ඒ කියන්නේ ඝාතනයට ලක්වුණු රජීව් ගාන්ධිට හා ඉන්දියානු සාම හමුදාවේ සොල්දාදුවන්ට. හොඳේ, JN ඩික්සිත් කියන්නේ 1985 සිට 89 දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්. අද මේ තමිල්නාඩුවේ යාචකියොත් ඉතින් අපිට ආධාරකයුතු කරලා එවනවානේ නේද? එදා ඉන්දියාව අපේ ගුවන ආක්‍රමණය කරලා යාපනයේ ජනතාවට පරිප්පු හැම දාලත් ගියා. හුඟක් අයට දැන් මතක නැතුව ඇති. මේ උතුරේ යුද්ධයේ හුදෙක් මේ කුමාර් ගුණරත්නම්ලා ඉන්දියානු බටින් මරා දැමීම ඊට හවුල් කියන තැන්වලට පටු කරලා ලඝු කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ කතාව තුළ ඇත්තේ බැලූ බැල්මට වෙනත් අර්ථයක්. මුන් එදා ඉන්දියානු හමුදාවටත් ගහලා මැරුවා.
දැන් මුන් තමයි ආයේ රට ගිනි තියන්නේ. ඒවට ආවොත් ඔන්න මම යුද්ධ හමුදාව දාලා මර්ධනය කරනවා කියන එකනේ නේද? ඒකනේ ඔය කිව්වේ. වෙනත් සරල අර්ථයෙන් ගත්තොත් අර්ගල වලට ආවොත් මර්ධනය කරනවා. හරිද? හමුදාව දාලා ගහනවා කියන එකනේ නේද? දැන් ඒ වෙලාවෙම මෙහෙමත් කිව්වනේ පිකට් කරන්න පොලිසියෙන් අවසර අරන් කරන්නලු නේද? කාන්තාවන් දෙන්නෙකුට පයින් බෝඩ් එකක් අරගෙන පාරේ එන්න දුන්නේ නැති රනිල් සහ සීඩී වික්‍රමරත්නගේ පොලිසිය නේද? මේන් කියලා අවසර දෙවි හොඳේ. එහෙව් එකේ ඇත්ත කතාව දැන් වෙනස්. JVP හිතාගෙන ඉන්නවා නම් මේ මර්ධනය කරන්න හදන්නේ පෙරටු ගාමින්ව විතරයි කියලා ඒක මරු. හොඳේ. සජිත් හිතාගෙන ඉන්නවා නම් ඒක මරු. එදා මේ උන්ට ගහනවා බලන්න ගියේ මටත් ගැහුවා. එහෙමනම් උන්ව මර්ධනය කරන්නම ඕනේ කියලා හොඳයි. පෝට්ටු අයත් හිතාගෙන ඉන්නවා නම් මේක මරු කියලා මතක තියාගන්න. මර්ධනය ඔය ඕනම තැනකට දවසක දිගහැරෙන්න පුළුවන් කියන එක. හරිද? මීට පෙරත් දවසක් අර මාටින් නිමොලාර්ගේ කවියක් මතක් කළා. ඒ කවිය ආපහු සැරයක් හොයලා කියව ගන්න. ඒ එක්කම හෙට ටෙලිවැකිය අද මතක ඇතුව කියනවා අහන්න කියලා. ඒ බලයේ බෙදීම ඔය ඊයේ පාර්ලිමේන්තුව පුරාම ඇහුණනේ නේද? ශ්‍රී ලංකාව වැඩිම කාලයක් කල් මරපු කල් මරණ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර වෛරය වපුරපු තරමක් වපුරන මහා භයානක මාතෘ කාවක් ඊයේ රනිල් රාජපක්ෂ දිනේෂ් තුන්දෙනා එකතු වෙලා සුමන් තිරණලත් එක්ක වේදිකාවට ගෙනාවා. ඒ කතාව ගැන හෙට හොඳට ඇහුම්කන් දෙන්න සූදානම් වෙලා ඉන්න. එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. මේ අයවැයෙන් රටේ කිසිදු ගැටලුවකට විසඳුම් ලැබී නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වෙලාවේ අපේ රටේ අපි සාකච්ඡා කළ යුතු තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ගෙනාපු අයවැය පිළිබඳ ගත්තමත් අයවැයෙන් මේ රට මුණපාලා තියෙන කිසිම අර්බුදයක විසඳුමක් නැහැ. ණයට කන බදු ගහන අයවැයක් ගෙනත් තියෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන වීරත්වයේ කතා නෙවෙයි, ඒවා නිකන් විහිළුවට ලක් වෙන කතා කියන එක කාටවත් දැනන. මේක නිකන් අර දොරටුපාල රජු වුණා වගේ වැඩක් මේ තියෙනවා. සාහම්බෙන් දොරටුපාල රජු වුණාම දොරටුපාලට තීරණ රජකම් කරන් ඒ ජාතිය විකාරයක් දැන් අපේ රට ඇතුලේ රනිල් වික්‍රමසිංහ කරන්න උත්සාහ කරමින් ඉන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විකාරය අස්සේ හෝ කිසියම් ප්‍රමාණයකින් තරජනයක් කරන මෙරට ජනතාවට ඒ තමයි ජනතාව ගැනට යටපත් කරන්න මර්ධනයට ඔහු ලෑස්ති කියන කතාව තමයි ඔහු කියමින් යන්නේ. ලෝකේ පුරාම ආපු ඒකාධිපති පාලකයන්ට අත්වෙච්ච ඉරණම පිළිබඳව අධ්‍යයනය කළ බලන කියලා අපි රනිල් වික්‍රමසිංහට කියනවා. මොකද ඔහු මේ නොදන්න ඉතිහාසය ගැන විකාර පම්පෝරි ගහන නිසා. මේසරේ අයවැය ගත්තට පස්සෙත් මේසරේ අයවැයෙන් වැඩිම මුදල වෙන් කරලා තියෙන්නේ ඔහු ආරක්ෂක අංශය. දැන් ජනතාවගේ සුබ සාධනය හදන්න හරි නෙමෙයි ලෑස්ති වෙන්නේ. වැඩිපුර කඳුළු ගෑස් ගැල්ලා, වැඩිපුර බැටන් පොල් ගැනල්ලා, වැඩිපුර බෝට කැනන් ගැනල්ලා මිනිසුන්ගේ අරගල මර්ධනය කරලා ඒ හරහා තමන්ගේ මේ තාවකාලික ජනාධිපතිකම ටික දවසක් ඇදගෙන තමයි උත්සාහ කරන කියලා රනිල් වික්‍රමසිංහ මර්ධනය ගැන කතා කරන එකම පේනවා. රනිල් වික්‍රමසිංහ ලෑස්ති නැහැ රටේ ප්‍රශ්න සදන්න. දැන් මේ රනිල් වික්‍රමසිංහ අඳින්න හදන ඩිම්ඩියම් නිසා අපි කියනවා ඩිම්ඩියම් ගැන ඉස්සෙල්ලාම රනිල් වික්‍රමසිංහ ඉතිහාසයෙන් ඉගෙනගෙන එන්න. ඔයානම් ඩිම්ඩියම් තඳින්න ලෑස්ති වෙන්න එපා. මොකද ඩිම්ඩියම් දිරනම හොඳ එකක් බාටපත් උනේ නැහැ. රනිල් වික්‍රමසිංහල රට හදලා ඡන්දයක් යන්න හිතන් ඉන්නවා නම් අපි හිතන කවදාකවත් ඒ ඡන්දය අපට එන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ කවදාකවත් රට හදන්නේ නැති නිසා. රනිල් වික්‍රමසිංහලගේ මේ නරි නාඩ ගම් වලට තවදුරටත් ඉඩ දෙන්න ඕන කමක් නැහැ. නැවත අරගලයක් ඇති වූ හොත් රට හිට්ලර් පන්නේ ක්‍රමයකට මර්ධනය කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශව කළේ. ඔහුගේම ප්‍රකාශය පිළිබඳව අද විවිධ සංවිධාන සහ දේශපාලන පක්ෂසිය විරෝධය පළ කළා. ඒ තක්කඩින්ගේ කඳවුර විසින් ජනතාවට ඒ යුද්ධයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ යුද්ධය තමයි ඊයේ රනිල් ප්‍රකාශයට පත් කර. අපි ජනතාවට කියනවා රනිල්ගේ පැත්තෙන් ඒ කඳවුර යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවගේ කඳවුර, අරගලයේ කඳවුර, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න කඳවුර, දේශපාලනයට කඩාව දෙන දේශපාලන ක්‍රියාකාරීත්වයක ඉන්න ජනතාවගේ කඳවුර දැන් ඒ යුද්ධ ප්‍රකාශය බාර ගන්න සීරියස් බාරගන්න. රනිල් විහිළුකාරයේ ඒ ප්‍රකාශ කරපු විහිළුකාරයා නෙමෙයි. රනිල් ගැන කියද්දි මතක් වෙන්නේ රනිල් හිට්ලර් හිට්ලර් කියලා ලොකු කතා කියන. රනිල්ගේ හිට්ලර් කතාව කියද්දි මතක් වෙන්නේ ඇත්තටම අර චාලි චැප්ලින්ගේ ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටිය. හොයා මේ කොහෙන් හරි හොයාගත්ත උතුරු වියට්නාමේ කවුද? බම්බුව. අරගල කරන්න ආවේ මේ රටේ අහිංසක මිනිස්සු. ඔයා මේ රටේ මිනිස්සුන්ගෙන් දන ගහලා සමාව ඉල්ලන්න ඕන. ඔයා කියනවා හිට්ලර්ලු. ඔයා ඒකාධිපතියෙක්ලු. දෙන්න කොහෙට ඡන්දයක්? ඔයාගේ හිට්ලර්කම් බස්සන්න. ඔයා මොන හිට්ලර්ද? ඔයා හිට්ලර් කියනකොට මට මතක් වෙන්නේ මිස්ටර් බීන්ව. ජනතාව මැතිවරණයකදී බින්දුවට බස්සලා පන්නපු දේශපාලඥයෙක් මේ විදිහේ අත්නෝමතික ප්‍රකාශයන් කරනකොට පරමාධිපත්‍ය බලයෙහිමි ජනතාව ඉවසාගෙන ඉඳීවි කියලා ඔහු හිතනවා නම් ඒක ඔහුගේ අනුවණකම. කොයිට වඩා වීරයෙක් වගේ හිටපු ගෝඨාභයත් හමුදාව පොලිසිය පාවිච්චි කරලා මර්ධනය කරන්න උත්සාහ කළා. ඒ දැවැන්ත ජන නැගිටීම හමුවේ එයාට ඒක කරන්න බැරි වුණා.
අරගලකාරයෝ ටික ක්‍රියාත්මකයි ක්‍රියාකාරී රටේ ජනතාවත් එක්ක වැඩි ඈතකන ආණ්ඩුව අයින් කරගන්න එළවා දමන්න අපි එන දවස අරගලයට අදත් පණ තියෙනවා හෙටත් පණ තියෙනවා හැමදාමත් අරගලයට පණ තියෙනවා ඒ වගේම මේ අරගලයේ තියෙන ජීව ගුණය තාමත් එහෙම්මමයි හිතනවා නම් අරගලයේ තියෙන ජීව ගුණය ගිහිල්ලා කියලා අපි නැවත මතක් කරලා දෙන්න වැඩි ඈතකන ළඟදිම එනවා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් අද මහබැංකු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී රටේ සංචිත ප්‍රමාණය මුදල් අච්චු ගැසීම සහ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් පළ වුණා. වගේම ඔබතුමාට විවේචනයක් තියෙන ඔබතුමා ලක්ෂ 25ක වැටුපක් ගන්නවා වගේම විශ්‍රාම වැටුපක් ගන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඔබතුමා කාලයක් ඒක සේවය කළා. වගකීමෙන් කියන්නේ පළවෙනිම ඒක සම්පූර්ණම අසත්‍යයක්. මට ජාත්‍යන්තර මුල් අරමුදලෙන් කිසිම ශ්‍රමත්වයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාරණය මට ලක්ෂ 25ක වැටුපක් ලැබුණා කියන ගත්තව සම්පූර්ණම බොරුවක්. මහමැංකුව අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසිකට ලක්ෂ 4යි. ඒ වැටුපත් ලැබෙන්නේ ඒක මට විතරක් නෙමෙයි. මීට කලින් හිටපු අධිපතිතුමා එනකොට එතුමා තමයි ලක්ෂ 4 දක්වා වැඩි කරගෙන ආවේ. ඊට කලින් මහමැංකුව අධිපතිතුමාට ලැබුණේ ලක්ෂ 1.5යි. එතුමා එනකොට කැබිනට් අමාත්‍යවරයෙක්ටත් වඩා ආරක්ෂාව තියෙන මිනිස්සුගේ සිකියුරිටි එකෙන් ස්ටිෆ් එක වගේ ආගෙන තව 4-5 දෙනෙක් එක්ක ඒ කිසිදෙයක් මම ලබාගෙන නැහැ. මම ලබගන්නෙත් නැහැ. ඉතින් ඒ පැකේජ් එකත් එක්ක බැලුවාම මට ලැබෙන සාමාන්‍ය මහමැංකුව අධිපතිතුමා ලැබෙන ලක්ෂ 4 වැටුපයි නිල නිවාසයයි වාහනේ. ඒක හැමෝටම ලැබිත් කලින් අධිපතිතුමා එතුමා ආර්ථිකය ගැන වෙච්ච දේ ගැන අවබෝධයක් තිබුණා නැද්ද කියලා මට විශ්වාසයි. හැබැයි තමන්ගේ ආරක්ෂාව ගැන ලොකු අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ වගේ ආරක්ෂාවක් යොදාගෙන අධිපතිකමට එනකොටම ආවේ යම්කිසි හොඳ අවබෝධයක් තියෙන නැති තමන් ඔයගේ ආරක්ෂාවක් ඕන කියලා මම තනතුරු ගන්නකොට මට නම් එහෙම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. මම මේ කෙටි කාලයක් වැඩ කරයි මහමැංගු අධිපති විදියට. නමුත් මගේ බලවෘත්තුවක් නැහැ. මම කෙටි කාලේ අධිපති විදියට විශ්‍රාම පිටුවක් ගන්න මේ කිසිම බලවෘත්තුවක් නැහැ. ලැබුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා මම අද විශ්වාසයෙන් සහ සාධිකව කියනවා. ඒක හිටපති වඳ පොතක් ගහලා තියෙනවා ඒකේ. මට යෝජනා කරලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මම සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ ඒ යම්කිසි චෝදනාවක් යම්කිසි වටිනාකමක් තියෙන නම් විතරයි. මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා එකේ පොත ගැන කේක බැනර්ස් දාලා තියෙනවානේ. මම පොත කියවලා නැහැ. මේ ඒක එකම දේ මම කියවන්න කැමති ෆන් එකට එන්ජොයි කරන්නේ. ඒ බැනර් එක දැම්මහම ඊට යටින් තියෙන කමෙන්ට්ස් ටික බලුවහම 100ක් 200ක් ඒ ටික ඇති ඒ පොත කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 2020 වර්ෂය ඇතුළත සංචිත මුදල් වැටලා තියෙන්නේ බිලියන 31කින්. 2021 වර්ෂය තුළ සංචිත මුදල් වැටලා තියෙනවා බිලියන 341කින්. එතකොට 2022 මේ වෙනකන් සංචිත මුදල් වැටලා තියෙන්නේ බිලියන 47කින්. ඒකෙන් පෙන්නේ මුදල් අච්චු ගැසීමේ යම්කිසි ප්‍රමාණයක් පහු කාලේ සිද්ධ වුණාද ඒ ප්‍රමාණය යම්කිසි ආකාරයකට සෑහඳුර පාලනය කරලා තියෙනවා මේ දැඩි මුදල් ප්‍රතිපත්තිය පුලියන් පාති වැඩි තියා ගැනීම තුලින් තමයි ඒක කරලා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පදනම් කරගෙන ආනයන සීමා කර තිබූ තවත් භාණ්ඩ රැසක සීමා ලිහිල් කිරීමට අද රජය පියවර ගත්තා. ඊට රථවාහනවල බ්‍රේක් පෑඩ් ඇතුළු බොහෝ දේ අඩංගු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේබලා පිටිය පවසන්නේ. නැවත වතාවක් චෙස් කෝඩ් 63ක අයත් ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ගැසට් පත්‍රයක් මගින් අවසරය ලබා දුන්නා. ඒ අතර විශේෂයෙන් තියෙනවා බ්‍රේක් ලයිනර් බ්‍රේක් පෑඩ්ස් ඉදි කිරීම ශේෂයට අවශ්‍ය ටයිල් සෙරමික් උපාංග රෙසිපිලි කර්මාන්තයට අවශ්‍ය දේ සීතකරණ අධිසීතකරණ ඒ වගේම ඕටර් හීටර් ගෘහස් සහ වාණිජ රෙදිසෝදන යන්ත්‍ර ගුවන් විදුලි විකාශන යන්ත්‍ර මේ විශේෂම සංචාරක ක්ෂේත්‍රය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අරමුණු කරගෙන තමයි ද්‍රව්‍යයන් සඳහා අවසරය ලබා දීමට කටයුතු කළේ. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකවරයාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය ඇතුව ආනයන අපනයන පාලකවරයාගේ අවසරය මත ගැනීමට ඉඩ දීලා තියෙනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය උපකරණ ඒ වගේම සුවඳ විලවුන් සහ දන්ත සෞඛ්‍ය සඳහා අවශ්‍ය ඖෂධ උපකරණ බලධාරියාගේ නිර්දේශ මත අදාළ ශේෂ්ත්‍රයේ ආනයන අපන පාලකවරියගේ අවසරය ඇතුව ගෙරෙන්ඩ අපි ඉඩ දීලා තියෙනවා. එතන චෙස් කෝඩ් 15ක් අනුව අද දවසේ චෙස් කෝඩ් 78ක් නැවතත් ආනයන සඳහා නිදහස ලබා දීලා තියෙනවා. ලොව ඉහළම අවදානමක් ඇති මුදල් ලේඛක 7 අතරට ශ්‍රී ලංකා රුපියල ද ඇතුළත් බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අනුතුරු අඟවා ඇත්තේ ජපානයේ නොමුරා සමාගමයි. ජනාධිපතිගේ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සිට මහබැංකු අධිපතිවරයාත් නිරන්තරයෙන්ම පවසන කරුණක් තමයි අපේ රුපියල ශක්තිමත් වෙමින් පවතින බව. මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියතා අයවැය කතාවේදීත් ප්‍රකාශ කළා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළෙත් දිනින් දින රුපියල ශක්තිමත් වන බවයි. මාසයකට රුපියල් 12,000කින් පමණ පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කළා.
ඒ වගේම අහස උසට ගිය උද්දමනය දැන් පහත වැටි ඇති බවටත් ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. එවැනි පසුබිමක ලොව ඉහළම මුදල් අවධානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ ජපානයේ නොමුරා ආයතනය කළ සමීක්ෂණයකදී. මෙම ඉහළ මූල්‍ය අවධානමක් ඇති රටවල් හතක් පිළිබඳව නොමුරා ආයතනය වාර්තා කර ඇති අතර එම රටවල් අතරට ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය හා හංගේරියාවද ඇතුළත්. රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලි අනුපාත ඇතුළුව කරුණු අටක් සැලකිල්ලට ගනිමිනුයි නොමුරා ආයතනය මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ. මේ අතර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථිකය පිළිබඳව මහාචාර්ය ස්ටීව් හැන්කේද ශ්‍රී ලංකාවේ රුපියල පිළිබඳව අනාවරණයක් සිදු කළා. 2022 ජනවාරි සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 148.67කින් පහළ ගොස් ඇති බවයි ස්ටීව් හැන්කී ප්‍රකාශ කරන්නේ. එසේම ලංකාවේ උද්ධමනය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රකාශයන්ද ප්‍රබන්ධයක් බව ස්ටීව් හැන්කේ මහාචාර්යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙරට සැබෑ උද්ධමනය 115%ක් බවයි ඔහු සඳහන් කළේ. මේ අතර මෙවැනි පසුබිමක අපේ රටේ දිනක ආදායම හා වියදම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සියතට අද අනාවරණයක් සිදු කළා. රජයේ මුළු ලැබීම් දවසකට ලැබෙන ලැබීම් ප්‍රමාණය, ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය වශයෙන් දවසක රජයේ ලැබීම් රුපියල් බිලියන 5.46ක් විදියට තමයි 2021 වාර්තා වෙන්නේ. එය 2021 ඇත්තටම වියදම් පිළිබඳ සලකා බලනකොට බිලියන 13.17ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව අපිට සාමාන්‍ය දවසක ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 8.21ක් විදියට තමයි පැවතුනේ. ඒ 2022 වර්ෂය, කියන්නේ මේ වර්ෂය වෙනකොට රජයේ දිනක ලැබීම් බිලියන 6.53ක් වෙනකොට රජයේ මුළු වියදම, දිනක වියදම රුපියල් බිලියන 17.05ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසාම රජයේ දිනක ණය ගැනීම් රුපියල් බිලියන 10.53ක වගේ මට්ටමක තමයි පවතින්නේ. 2023 සඳහා යෝජනා කර තියෙන අයවැය පිළිබඳ අපි සලකා බලනකොට මේ අයවැය තුළින් රජයේ දිනක ආදායම, නැත්තම් මුළු ලැබීම්, දිනක මුළු ලැබීම් රුපියල් බිලියන 9.47ක් ලෙස පුරෝකථනය කරන්නට පුළුවන්. ඒත් රජයේ මුළු ගෙවීම් පිළිබඳ සලකා බලනකොට දිනකට රජයට වියදම් කිරීමට සිදුවන මුළු මුදල රුපියල් බිලියන 21.59ක්. කිරිගවයින් මෙරටට ආනයනය කිරීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. කිරිගවයින් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති ඩොලර් මිලියන 11.9ක මුදල පිළිබඳව විශේෂ වාර්තාවක් ඇඳවීමටද කෝප් කමිටුව නියෝග කළා. මේකේ ප්‍රධානම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා වෙලාඩ් ව්‍යාපෘතිය, කිරිගවය 20,000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතියේ යම් කොටසක් ඔබතුමන්ලා දරනවා. ඒ ව්‍යාපෘතිය තුලත් අපි මුලින් කිරිගවය 5,000ක් 4,095ක් විතර ගෙන්න ආනයනය කළා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ණයපදනම යටතේ. එතකොට ඒ ණයපදනම යටතේ ගෙන අප 4,995න් කිරිගවය 3,991ක්ම දැන් මිය ගිහිල්ලා. එතකොට දැන් ඉතුරු වෙලා ඉන්නේ 504යි. ඊළඟට ඊට පස්සේ ආයෙ නැවත තීරණයක් ගත්තා ඉතුරු 15,000ක් ගෙන්නන්න. ඒ 15,000 ගෙන්නන්නත් අපි මිලියන 11.09ක් US ඩොලර්ස් අත්තිකාරමක් විදියට ගෙවලා තියෙනවා. හැබැයි දැන් අවුරුදු 4ක් ගත වෙලා කිරිගවය නම් ඇවිල්ලා නැහැ. දැන් මේ අත්තිකාරම ගිණුම් වල පෙන්නන ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම පෙන්නන්නේ නැහැ. මම දන්නේ අපිට නම් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ මිලියන 11.9 කොහෙද පෙන්නන්නේ කියලා වත්කමක් විදියට. මොකද මේක අත්තිකාරමක් විදියට ගෙවලා තියෙන්නේ. හැබැයි මේ ණය මුදල භාණ්ඩාගාරය විසින් ගෙවනවා. ඊ අවුරුද්දේ මම හිතන විදිහට මිලියන US ඩොලර් ආසන්නව US ඩොලර් මිලියන 600ක් විතර වගේ ගෙවලා තියෙනවා. ණය ගෙවීම වුණාට ගවය නම් ඇවිල්ල නැහැ. මේකේ ප්‍රෙග්නට් සත්තු ආවේ නැවේ. මේ ආපු සත්තු ඔක්කොම මැරුණා. ඊළඟට මිනිස්සුන්ට මේ පැටවු දුන්නා සභාපතිතුමා. මිනිස්සු විශාල බැංකුණයක් කරගෙන මේ සත්තු බාරගත්තා. දැන් මිනිස්සුගේ දේපල සින්න වෙලා. සභාපතිතුමා මේ ගෙනාපු එක ඇයි මේ ඔක්කොම මැරුණේ? අනේ ගෙන උන්ගේ 2012 ගෙනාවේ. අද 2000 මේ යනකොට සතුන්ගේ සාමාන්‍යයෙන් ලංකාවේ නැති ලෙඩ දෙකක් තිබුණා. ඒකට අවශ්‍ය වැක්සින් ගෙන්න ගන්න වැඩේ
තව අවුරුද්දක් විතර පරක් වුණා. ඒකෙන් වැඩිම මැරුණේ පැටව්. අපේ රාජ්‍යයෙන් බණ්ඩාගාරයෙන් සත්‍යයක් අතපට හම්බෙන්නේ නැහැ. ඉතින් සභාපතිතුම අක්කර 8000ක් තමුන්නාන්සලට දීලා සේවකයෝ ඉන්නේ 630යි. මේ සතුන් ආනයනය කරලා කොපමණ කාලයකට පස්සේද මිය ගියේ? මෙන්න මේක අපිට ලිඛිතව දෙන්න. ඔබතුමා කිව්වනේ රජේ උදව් කරන්නේ නැහැ කියලා. ඔව්. ඉස්සෙල්ලා කිරිගාවේ 5000ක් ගෙනල් දුන්නේ. ඒ ගෙනල්ලත් පළවෙනි කාලේ අපිට ණය ඒකට ණය ගෙවන්න උනා. හරි, ඒක ආයෝජනයක් නේ රජී. ණය ණය කොච්චරක් ගෙවුවද? ඈ? හරක් 5000යි. මගෙන අවුරුදු දෙකක් විතර අපි ගෙවාගෙන ආවා. ඊට පස්සේනේ ණය අවශ්‍ය කළ දැම්මේ. ඔබතුමාලා ගෙවුවේ නැහැ නේ ණය. ඒක රජේනේ ගෙවුවේ. රුවන් බාණ්ඩාගාරේනේ ගෙවුවේ. නෑ නෑ, ඒ මුලේ අපි බාණ්ඩාගාරේට නෑ නෑ, මේ අපේ ගණකාරිකතුමා කියන්නේ. අපිට ගෙවා ගන්න බැරි වුණා පාඩුවත් එක්ක අපි මේ ඒක තමයි ගෙවුවේ නෑනේ ඔබතුමාලා ගෙවුවේ නැති නිසා ඔබතුමාලගේ ප්‍රාග්ධනයට වෙන් පස්සේ කන්වර්ට් කරා මිලියන 30ක් පමණ ඊට පස්සේ ඒක නැවත ඉවත් කළා දැන් මචර නුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද තව තවත් උග්‍ර වෙමින් තිබෙනවා ඒ පිල් දෙකක වාක් ප්‍රහාර හමු වෙයි හිටපු ජනාධිපතිනියගේ චෝදනාවන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පිළිතුරු ලබා දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය මැති ඇමතිවරුන් පක්ෂින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කටයුතු කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමටයි එහිදී කටයුතු කෙරුණේ. තනතුරු කිහිපයකද වෙනස්කම් සිදු කළා. එවැනි පසුබිමක පක්ෂින් ඉවත් කෙරුණු මන්ත්‍රීන් බාර ගන්නා බව නව ලංකා නිදහස් පක්ෂයේද පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම නවපත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතිකාවක් ඇති වී තිබෙනවා. මෙම ඉවත් කිරීම පිළි නොගන්නා බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ ප්‍රකාශ කළේ. හිටපු ජනාධිපතිනියගේ චෝදනාවන්ට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිතුරු ලබා දුන්නා. පක්ෂයේ විනය කඩ කළා දැන් අවුරුදු 3ක් වෙනවා. අපේ නායිකාව නිසා ඒ වගේම SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය නිසා ඒ සියලු දේවල් නිසා අපි විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නමුත් මේ ගිය සතියේ අපිව දාලා ගියාය ගිහිල්ලා එතුමියට පක්ෂ නායකත්වය ගන්න කියලා කරපු ආරාධනාවේදී පැය දෙක දෙකමාර්ග සාකච්ඡාවේදී කරුණ අපිට හෙළි වුණා. ඒ නිසා අපිට එවැනි තීන්දුවක් ගන්න සිද්ධ වුණා. පක්ෂේ ගොඩනගන්න නැත්තේ ඔය ගියායනේ. එතුමිය කියන පොරොත්තු වෙන්නේ සේනන් නැහැ. පොහොට්ටුවට පාවා දීලා තියෙනවා අපේ එතුමීගාව ඇවිල්ලා හම්බෙන්න ආපු කට්ටිය. මොකද හේතුව ඒ අයනේ ගිහිල්ලා පොහොට්ටු රනිල් ආණ්ඩුවකට එකතු වෙලා තියෙන. අපිද ගිහිල්ලා තියෙන අපි අයින් වෙලා ඉන්නේ. අපි පොහොට්ටු ආණ්ඩුවල නැහැ. අපි රාජපක්ෂරුන්ගේ ආණ්ඩුවල නැහැ. අපි අයින් වෙලා තියෙන. අපි ඉතින් අයින් වුණා. චන්ද්‍රිකා මැතිනේට තේරෙන්නේ නැත්තේ එතුමිය කල්පනා කරන්නේ මොකද එතුමියත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ජේෂ්ඨ උපදේශිකාවනේ. ඒක හොඳයිද? හරි, එතකොට එතුමියට පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජේෂ්ඨ උපදේශිකාව වෙන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කෙරුණු මැති ඇමතිවරුන්ද අද විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. ඉතින් අපි දැන් මේ මැති ඇමතිකම් අරගෙන දැන් කාලයක් ගත වෙලා තියෙනවා. කාලයක් ගත වුණායින් පස්සේ එකපාරටම නිින්දෙන් ඇහැරියා වගේ දැන් මාධ්‍ය නිවේදනවල අපි දකිනවා මැති ඇමතිකම් ගත්ත නිසා පක්ෂයේ සමාජිකත්වයේ තහනම් කරා කියලා. අපිට තාම එහෙම සමාජික තහනම් කිරීමක් දන්නුලා නැහැ. ඒ දැනුවයන් පස්සේ අපි අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. එකක් කියන්නට ඕන, අපිව ගහලා එනවන්නට හැදුවත් අපි පක්ෂයෙන් යන්නේ නැහැ. මෙතන ඉන්න කවුරුවත් මේ පක්ෂය දාලා යන්නේ නැහැ. අපි එලවන්න පුළුවන් කමකුත් නැහැ. ලියුම් කෑලි ගහන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ ජාතක වෙච්ච, අපේ ඉතිහාසයක් තියෙන, පරම්පරාවක් තියෙන ශ්‍රී ලංකාවකම අපෙන් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි උත්සාහ කරනව නම් අපිව වෙනත් පක්ෂයකට දක්වන්න අපි තාමත් පැහැදිලිව කියනවා අපිව සජබෙවත්, අපිව රනිල් ගාවත්, අපි පොහොට්ටුව ගාවත්, අපි කා ගාවත් අපි නවත්තන්න බෑ. නයා මැරිච්ච අයිකුන්ට ගාවගේ තමයි. මොකද අයිකුන්ට ගියත් ඈ නයා මැරුණාම අයිකුන්ට ගියට දෙනගෙන්නේ නැහැ. මොකද නයා හිටියොත් දෙනගෙන්නේ නයා නටවනවලුනේ. මෙතන නයිටි කෙනෙක් ඉන්නවා, අයිකුන්ට කොහෙද එතන ඉන්නේ? නව සුරාබදු බලපත්‍ර 75ක් ලබා දීමේ සූදානමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද අනාවරණයක් සිදු කළා. මෙහිදී එක් බලපත්‍රයක් වෙනුවෙන් අතයට හුවමාරු වන මුදල රුපියල් ලක්ෂ 700ක් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍යයට සම්බන්ධ පක්ෂ දෙකක් මෙම ගනුදෙනුව පිටුපස සිටින බවටද ඔහු අනාවරණය කළා. ඒ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ නොමග යෑම නිසා හෝ එහෙම නැත්නම් ඒකාබද්ධව එක බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 70ක් මුදලක්
විවිධ අයතර බෙදෙන ආකාරයට එය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්න ඕන හොයලවල්ල ඔහු මේ ගැන පරීක්ෂණ කරන්න ඕන මේ බලපත්‍ර ලබා දීමේදී අතරමැදියන් හෝ විවිධ පුජ්‍යලයන් දේශපාලන පක්ෂ දෙක අරමුදල් තර කරගන්නත් ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුවේ ඇතම් දූෂිත නිලධාරීන් සඳහාත් අනිකුත් පහළ මට්ටමේ නිලධාරීන් සඳහාත් මුදල් වියදම් කරමින් සුරාබත්දු බලපත්‍ර ලබා දීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඒ ලබා දෙන්න හදන සුරාබදු බලපත්‍ර ප්‍රමාණය 75කට ආසන්නයි කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඒතොර මේ එක බලපත්‍රය හරහා අත යටින් මාරු වෙන මුදල රුපියල් මිලියන 70ක් බවට තොරතුරු වේගෙන් පළවෙමින් යනවා. මිලියන 70 බෙදෙන විදිහත් බොහෝ දෙනෙක් සඳහන් කරනවා. එක දේශපාලන පක්ෂක ආණ්ඩුව මෙහෙවන මිලියන 35ක මුදලක් ඒ පක්ෂය අරමුදලට. ඒ වගේම ඊයේ පෙරේද ආණ්ඩුවට සක්ක ගහලා ආණ්ඩුවේ ඉහළ බලකණු බවට පත් වෙච්ච දේශපාලන පක්ෂක අරමුදලට තවත් මිලියන 15ක් යනවා. ඒ වගේම මත් වතුර බෝතලේ මත ස්ටිකරය. දැන් හොර ස්ටිකර දැනට ලක්ෂ ගාණක් සමාජගත කරලා තියෙනවා. ඒක සුරාබත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව අර ඉහළ සිට පහළ දක්වා ඉන්න සල්පයක් වුණු එහෙත් බලය අල්ලාගෙන ඉන්න දූෂිත නිලධාරීන් රැළ මේ මොහොත වෙනකොට හොර ස්ටිකර අරවපු හොර සුරා මේ වයින් ස්ටෝස් වලට දම්මවලා තියෙනවා. ඒ අතර රංජිත් සීමලාපිටිය මහත්තයා කියනවා කෘතිම රා. මේ රටේ කෘතිම රා හදනවා තමයි. මේ රටේ රා නිෂ්පාදනය වෙන ප්‍රමාණය ලීටර් 150,000කට ආසන්න. ඒක මහරාකරුව පවා නිවේදනයකින් පිළිගත්තා. හැබැයි සත්‍ය වශයෙන්ම පොල් ගහෙන් ගන්න 45,000යි. ඉතුරු ටික හදන්නේ කෘතිම රා විදියට කියලා. ඒකට දැන් මේක ව්‍යසනයක් කියලා ඉතා පැහැදිලිව රංජිත් සීමලාපිටිය ඇමතුමත් කියනවා. හැබැයි ඔහුටත් ක්‍රියාමාර්ග ගන්න බෑ. මොකද පිරිමි විදියට රඟන්න හදන මුදල් අමාත්‍යංශ නිලධාරීන් ටිකක් සීමලාපිටිය මහත්තයවත් එතුමගේ පිරිමි බවත් ඇති කරගෙන චීත් අඳලා එතුමවත් චප්ප කරගෙන ඉන්නවා. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.